කන්දක මැතිතුමනි ඔබතුමා මේ දැන් මේ දවස්වල මේ වල්ලපට්ට පිළිබඳව මේ ඔබතුමාගේ අදහස මොකද්ද මේ අත්‍තරම අනාගතේ වල්ලපට්ට වල්ලපට්ට කියන්නේ මේ වල්ලපට්ට ගහ මට වැදගත් වෙලා තිබුණේ ලෝකේ රුක්ෂ නාමාවලිය ඉදිරිපත් කරනකොට ලීනස් ද්වි නාමාවලියක් ඉදිරිපත් කරනවා හැම ගහකටම නම් දෙකක් එයා ඒක ඉගෙනගත්ත ශ්‍රී ලංකාවෙන් කියන එක තමයි අතරම තියෙන සැකය එන්න ගහේ ගතුගුණත් අරගෙන ඒකට නමක් තියෙනවා වල්ලපට්ට එතකොට නාවපට්ට දිය මුගුණ ආදි වශයෙන් ඒ ගතුගුණත් අරන් එතකොට ඒක අනුව මේ වල්ලපට්ට ගහ මං හඳුරගෙන තිබුණේ ඒ පට්ටා ගැනීම සඳහා ගත්ත ගස් දෙකක් ඒ පට්ට අපි ගන්නේ මේ දුන් යන්න බැඳි වාගේ වරිතයි මේක පට්ට ගලවන්නේ මේවා මේ ගහ අඳුර ගැතුනේ සාමාන්‍ය ගහක් ඕන තැනක සාමාන්‍ය මුදු මට්ටම අඩි 1000 ඉඳලත් මේක හැදෙනවා මම දන්නේ නැහැ නුවරඑළිය හරි ඉඳන් මට හම්බෙලා නැහැ නමුත් සිංහරාජෙත් එක්කලා මේක තියෙනවා සාමාන්‍ය ගහක් වැඩි මේ වැඩින වගා කරන්න මහන්සි වෙන්න නැති දෙයක් නමුත් මෑත කන්දේ විශාල වශයෙන් හොයා ගන්නවා මේක තියෙන එක රසායනයක් ලෝකේ තියෙන ඉහළම සුවඳ විලවුන් හදන්න අවශ්‍ය එකක් කියලා එන්න දැන්ට තියෙන ලෝකේ වටිනම මේ මේක වෙලා තියෙන මොකද 1 කෝටි දස ලක්ෂයක් විතර එනවා මේක 1 කිලෝ ගන්න මේක රත්තරන් වලට කිතු කරන්න බෑ මෙතෙන්ද ඒ තරම් මේක මේක වටිනවා නම් මේක ලංකාවේ ඉබේ වැවෙනවා නම් බුද්ධිමත්තු හැටියට දැන් තියෙන්නේ මේක බාධක පනවනවා මේ එක එක මිනිහට හම්බ කරගන්න ඉඩාරින එක නැත්නම් අනවශ්‍යයෙන් බලෙන් හොඳ ගසුයි නරක ගසුයි දෙකම කපලා මේක විනාශ කරන ඉඩාරින එක නෙමෙයි මේක පාලනය කරන එක එහෙමනම් මේ සඳහා නීති අනුකූල අයිතියක් දීලා ඒ කපන ගස්වල වගකීම උන්ට ගන්න ඉඩාරින ඒ කියන්නේ ඒක බාල ගස් කපන්න බෑ තෝරාගත්ත ගස් විතරයි කපන්න පුළුවන් ගත්ත කිතුමේ ඊට පස්සේ මේක තේ වලට වැඩි ලේසියෙන් ලංකාවේ වවන්න පුළුවන් තේ වවල මුළු පරිසර පද්ධතිය විනාශ කරනවා මොකද රසායනික තු තේ හදන්න බෑ මේ වගේ හැම ජලාශයකම හැම ඇලකම තියෙන වස එක මාළුවෙක් නෑ මුන් ටික තේරම ඇරලා යන්නේ මේ තේ වගව නිසාවට ඉතින් ඒ වෙනුවට මේ වල්ලපට්ට වවන්න පුළුවන් නම් මේ වතු වල Tamanට උනෑ සාකේ කපා ගන්නවා අනික් සාකේ ඒ ඇට තම තම පැල කරනවා එනං මේක වල්ලපට්ට වනාන්තර කරන්න පුළුවන් මේ තේ වතු නැවතත් මෙන්න බුද්ධිමත්තුන් ගෑස් හැරෙන්න ඕන වෙලාව මෙන්න පාලකින් ගෑස් හැරෙන්න ඕන වෙලාව මේක තමයි මේ දැන් මේකේ හඳුනා ගන්න පුළුවන් දේ මොකද අපි දන්නවා බුරුමේ ප්‍රසිද්ධ වෙන්නේ තේක් වලින් රැංගුන් ටික් කියලා කියන්නේ මොකද බුරුම තේක්ක ඒක තමයි ලෝකේ වටිනම තේක්ක උන් එතෙන් යන්න පුළුවන් වුණා මැලේසියාව කරන්නේ මොකද්ද මැලේසියාව ගස් වලින් හම්බ කරන්නේ වැඩි හරියක් දැවෝලි ඒකට අපිට මේ ජෛව විවිධත්වයේ උඩම තියෙන රටේ වල්ලපත්ත ගහ උදකලාව තනිය හදන්න ඕනේ නැහැ අනිත් ගස් හස්සෙන් වල්ලපත්ත ගස් හැදෙනවා එඳා අනිත් ගස් හස්සෙන් හස්සෙන් හැදෙන වල්ලපත්ත ගහ ඒ ගස් හස්සෙන් මැදපුවාම මේ රටේ තියෙන ජෛව විවිධත්වයට හානිය නොකර පොල් ගස් හස්සේ කෝපි ගස් හස්සේ කරාමු ගස් හස්සේ මේ වල්ලපත්ත ගහ ලොකු කරන්න පුළුවන් මෙන්න මේක හින්දා මෙතෙන් දෙන්න ඕන කියන එක තමයි මම කියන්නේ එමුනොත් මේක මේක වාසනාවක් කරගන්න පුළුවන්